కథానాయక దుబాయ్ ఈ కాలే సభానాయక దుబాయ్ కుమంత్రణ కల్లా స్థావరం ఇవ్వ అక్కడ ఆడు పక్షలు దున్న ఏకొల్లో రటే బుద్ధాత హ్యాంగువ అప్పుడు 2021 దున్నన అప్పుడు కేరోట బంగ్లో పేకడి అని కిరా నమత అప్పుడు దున్నే ఆండ్వే పమే దాల ఇక హ్యాంగువ అమతి వరియాడ విదుల్ విడడి కరన బే ఇక ఇక మత తీయరన్ అమతి వరియాడ బే ఇక జా ఉపయోగిత కమిటీ మెట కరన్నోడి తుమారే బలే తీరు అరగలే తీరు కాలే మేకొల్లో హ్యాంగిలైల కాలే మేకొల్లో హ్యాంగిలైల కాలే මේයි පෙන්නන්න දැන් මේ ලොකු ආර්ථික ජයග්‍රහණයක් කියලා. ආර්ථික ජයග්‍රහණයක් නෑ නයිගේම නවත්තලා. ඒතර සල්ලි ඉතුරු වෙනවා. ඒකෙන් තමයි ජනතාසාර දෙන්නේ. ඉතින් වැරදි චිත්‍රයක් මවන්න යන්න එපා. ඇත්ත වශයෙන්ම මේ රටේ නිදාස ලැබුණායින් පස්සේ ආණ්ඩු ගණනාවක් මේ රට පාලනය කෙරුවා. එක බාණ්ඩුවක්වත් රට බංකුලොත් කෙරුවේ නෑ. ඒකෙන් මිදෙන්න බෑ. හැම ආණ්ඩුවක්ම ඊළඟ ආණ්ඩුවට සල්ලි ඉතුරු කරලා ගියා. මාස 6ක් ඇත්ත දුවන්න. නමුත් මේගොල්ලෝ අවුරුදු 2ක්මාරක් යනකොට රට බංකුලොත් කෙරුවා. ඉතින් මේකෙන් මිදෙන්න බෑ. මෙලෝ උසාවියෙන් බේරෙන්න පුළුවන් පරලෝ උසාවිය නම් බේරෙන්න බෑ මේ කරපු පාපේට අපේ මිනිස්සු අත දහදුක් විඳිනවා අපි කිව්වා අපි 2020 අපි කිව්වා මුල් භාගේ IMF එකට යන්න කියලා ඇව්වද දැන් අපිට කියන උපදෙස් දෙන්නලු IMF එකට යන්න කිව්වම අපිට හිනා වුණා ඒතර රජයේ මුදල් කාර්ක සභාව විපක්ෂන දෙන්න ඕන ගරු නියෝජ කතානායකතුමනි ස්ථාවර නියෝග අඩුව අපිට දෙන්න ඕන කතානායකතුමයි ඒ කාලේ සභානායකතුමයි කුමන්ත්‍රණ කළා ස්ථාවර නියෝග අතරලා ආණ්ඩු පක්ෂයට දුන්නා. ඒගොල්ලෝ රටේ මුදල් තත්ත්වය හැංගුවා. අපිට 2021 දුන්න නම් අපි කියනවා රට බංකුවලත් මේකට යන්නේ කියලා. නමුත් අපිට දුන්නේ නැහැ ආණ්ඩුවේ පමේ දාලා ඒක හැංගුවා. රට බංකුවලත් කියලා අපි දැනගත්තේ ගරු නියෝජ්‍ය කතාරයක දුන්නේ මේ අවුරුද්දේ මැයි මාසේ. මහා බැංකුවේ ප්‍රධානී ඇවිල්ලා කිව්වා අපි ගාව තියෙන මිලියන 20යි ඇමරිකන් ඩොලර් 20 මිලියන් ඩොලර්ස් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ. අපි රට බාර දෙනකොට මිලියන ඇමරිකන් ඩොලර් මිලියන 7800ක් එකකට බාර දුන්නේ. ඒක මේ මාසේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි මහ බැංකුවේ අධිපතිතුමා කිව්වා අපිට දැන් තියෙන්නේ ඇමරිකන් ඩොලර්ස් මිලියන 20යි කියලා. ඉතින් බලන්න පාර්ලිමේන්තුව දන්නේ අපි ලොකෝට උජාරුවට කියනවා මුදල් බලය තියෙන අපිට කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් බලන්න මොකද්ද මහ බැංකුවේ වගකීම? මහ බැංකුවේ වගකීමක් නැද්ද අපිට? මුදල් තත්ත්වය පාර්ලිමේන්තුවට නිරන්තරයෙන්ම වාර්තා කරන්න. වගකීමක් තියෙනවා. ඒ වගකීම පැහැරලා තියෙනවා. ඉතින් මම අහන්නේ ඔබතුමා දන්නවද මේක කවුරුවත් දන්නේ නැති කතාවක් මම මේ කියන්නේ 1953 ඉඳලා හැම රජයක්ම මුදල් අපිට එන කරුවා මුදල් බාණ්ඩ අපිට එන කරුවා මේ මුදල් ටික ලංකාවට එන්න ඕන සමහර ආණ්ඩු දින 120යි සමහර ආණ්ඩු දින 80යි එහෙම ගේන්න ඕන ඔබතුමා දන්නවද 94 ඉඳලා ඔබතුමා දන්නවද මම දන්නේ මම රිසර්ච් එකේ මේක ඇහුවේ 94 ඉඳලා 2016 දක්වා මේ මුදල් ගේන්න ඕන දින ගාන අවශ්‍ය කෙරුවා අවුරුදු 16ක් ඇයි දින ගානේ අවශ්‍ය කෙරුවා 94 වෙනකන් අපිට එන්නේ කෙරුවාම ඒ මුදල දින 100ක් දින 120ක් අතර ඒ මුදල එන්න ඕන නමුත් 97 යාපුව ආණ්ඩුව මේක අපි දැනගන්න ඕන මේක අවශ්‍ය කෙරුවා දින ගානේ දැම්මනේ එතකොට ඒ කාලේ කොච්චර ආවද කියලා හරියට කියන්න බෑ 2016 තමයි යහපාල ආණ්ඩුව තමයි නැවත නීතිය ගෙනාවේ දින 120 මේක ගේන්න ඕන කියලා ඉතින් මේ දැන් මම ඇහුවාම මේකල කියනවා IMF එකළු ඒක නැති කරන්න කිව්වා කියලා දින ගානේ ඉතින් IMF එකට යඩකොට ඉතාමත් පැහැදිලි අපිට ඒ අය ඇත්ත වශයෙන්ම අවංක උපදෙස් දෙනවද කියලා කොයි ජාත්‍යන්තර සංවිධානයක්ද කියන්නේ අපේ රටට ආදරේ නැහැ ඒ දින ගාන ඉවත් කරන්න කියලා කාලය අවසන් කරගන්න මේකයි තත්ත්වේ අනිත් එක දැන් අපි හැමදාම අයවැය පටන් ගන්න කලින් අපි කිව්වා මේ ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක අසංගත තියෙන මේ කිවිසුම ඉදිරිපත් කරන්න කියලා තාම නෑනේ අපේ නියෝජ්‍ය ඇමතිතුමා මම ඔබතුමාව ගහන්න කැමතියි අපි දැන් සති ගානක් තිස්සේ කියනවනේ මේ ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක අසංගත තියෙන කිවිසුම ඉදිරිපත් කරන්න කියලා. ඉතින් අපිට අයවැය සාකච්ඡා කරන්න පුළුවන්ද? මොනවද ජාත්‍යන්තර මුල් අරමුදල් දුන්න පොරොන්දු? අපි මේ කරවලේ අතපත ගන්නවා. පුවත්පත්වල තියෙනවා අපි වෙන්නනවා. නමුත් නිශ්චිත වශයෙන් අනිත් ගරු අගමැතිතුමා මෙතෙන් දැවිලා කිව්වනේ. මම අසංගල තියෙන කිව්වා. නමුත් IMF එකේ මේක එළියට දාන්න පරිවා. ඉතින් බලන්නකෝ මේ වගේ රජයක් එක්ක අපිට කටයුතු කරන්න පුළුවන්ද? ඉතින් මම නම් කියන්නේ දැන් ඔයගොල්ලෝ ආයි කාලේ ඉවරයි. රට බංකුවලත් කරපු ආණ්ඩුවකට ආයි තර දිනු කරන්න බෑ කරු නේද කතා කරා කිව්වා. ඒක තමයි ලෝක ප්‍රජාව කියන්නේ. ඔබතුමාට මතකද අරගලයේ උච්චවස්ථාවේදී මොකද්ද කිව්වේ? මොකද්ද අරගලයේ උච්චවස්ථාවේ කිව්වේ? දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න. සා ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න. දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න මොකද්ද කිව්වේ? ටික කාලයකට ආණ්ඩුවක් ඇදලා
දානමය ක්‍රියාත්මක කළ ඡන්දයක් කියන්නේ. ඒවයි පොලිටිකල් රිෆෝම්ස් කියන්නේ. ඔව්. ඒක තමයි එකඟ උනේ දා. අරගලේ තියෙන කාලේ අරගලේ තියෙන කාලේ මේකළු හැංගිලා ඉන්න කාලේ මේකළු හැංගිලා ඉන්න කාලේ දැම්මේ අපේ හිටපු නායකයන් බින්සෙන් දෙන්න පොඩ්ඩක් ඉලීලාවිලා ඉන්නවා. හරි හැංගිලා ඉන්න කාලේ ඕනේ එකට කැමති වුණා. ඕනේ එකට කැමති වුණා. දේශපාලන ප්‍රසස් කරන කරනවා කිව්වා ආර්ථික ප්‍රසස් කරන කිව්වා ආර්ථික ප්‍රසස් කරන මොනවද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නවද මොකක්ද කියලා. එතකොට දේශපාලන ප්‍රසස් මට පොඩි කාර නෑ. මගේ කාර ඔක්කොම ලොකුයි. හරිද? එතකොට කරු. ඉතින් මම මේ ඇයිට කියන්නේ ගාලේට විපක්ෂයට යන්න. ඔකට අලුත් අදහස් නෑනේ. පරණ විදියටම තමයි. දැන් මේගොල්ලෝ ඉදන් ඔක්කොම ඉවරයි. ආ මේ ඔක්කොම ඉවරයි අයි පරණ විදියට. අමෙති උරුපත් කරගෙන සස්සත බාබිත උරුපත් කරගෙන. නමුත් ජාත්‍යන්තර ප්‍රජාව අලුත් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. මේ නියු ගාමන් අලුත් ආණ්ඩුවකට තමයි අලුත් අදහස් තියෙන්නේ. ඉතින් කරුණාකරලා රට තව දුරටත් විනාශ කරන්න නැතුව. අනිත් එක විදුලි බිල ගියේ මාසේ 75% කට කෙරුවා. වැඩිපුර විනාඩි 3ක් දැන් උතුමා. අපේ තමන් ගැටතත්. විදුලි බලයක් ගියේ මාසේ 75යි. මේකේ 75යි. මේක දරා ගන්න පුළුවන්ද? ඇමතිවරයාට විදුලි බිල වැඩි කරන්න බෑ. ඒක මතක තියාගන්න. ඇමතිවරයාට බෑ. ඒක උපයෝගිතා කමිසමෙන්තය කරන්න ඕනේ. එතුමාගේ බලය තියෙන්නේ. එතුමා කියනවා පැහැදිලිව විදුලි බලය වැඩි කියන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. ඉතින් අපි ජනතාව පැත්තෙන් කතා කරනකොට ඉතාවත් පැහැදිලි. අපි ජනතාවගේ පැත්තෙන් ඉදිරියට කියනවා මේ විදිහට වැඩි කරන්න එපා. ජනතාවට දරා ගන්න බෑ. එමෙසා ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරමින් මගේ